I කියලා interval එකක function එකක් strictly increasing කියලා කියනවා. ඒ I වල තියෙන ඕනම x එක x දෙකකට තෝරගත්තොත් මේකෙන් x එක කියන එක අඩුයි නම් x දෙකට වඩා fx1 කියන එක අඩුයි නම් fx දෙකට. ඒ කියන්නේ මේ input වල තියෙන inequality එකම මේ output වලින් preserve වෙනවා. මේකේ උදාහරණයක් දීලා තියෙනවා මේ strictly increasing function එකක මෙතන x එකයි x දෙකයි කියලා තියෙනවා. x එක input කරොත් එන්නේ fx එක, x දෙක input කරොත් එන්නේ fx දෙක. මේකේ fx එක f දෙක x දෙකට වඩා අඩුයි නේ. ඕනෙම point දෙකකට ඒක හරිනම් අපි කියනවා function එක strictly increasing කියලා. ඒක අපිට බලා ගන්න පුළුවන් මේ අපි x අක්ෂය දිගේ අගයන් වැඩි වෙන දිහාවට ගියොත් function එකේ y අගයනොත් වැඩි වෙනවා. x එකේ දිගේ ධන පැත්තට වැඩි වෙන පැත්තට යනකොට x වැඩි වෙනවත් එක්කම y වල පදත් වැඩි වෙනවා. එතකොට මේ strictly increasing නා. අපි function එක strictly decreasing කියලා කියනවා y වලදී. ඒ y වල තියෙන ඕනම x එක x දෙක ගත්තොත් x එක x දෙකට අඩුයි නම් fx එක fx දෙකට වැඩි වෙනවා. ඒ කියන්නේ අනිත් පැත්ත. inequality එකේ output වල තියෙන input වල එක තියෙන එක නෙමෙයි අනිත් පැත්ත. දැන් හැටියට මෙතන මේ function එක decreasing එක. මේකේ ඕනම x එක x දෙකක් ගත්තොත් මේ මෙතන x එක අඩුයි x දෙකට වඩා නේ. ඒ වුණාට fx එක කියන output එක වැඩි fx දෙක output එකට වඩා. මේකට වඩා fx එක වැඩි. හොඳයි අපි දැන් බලමු derivative එකයි මේ increasing function decreasing function අතර තියෙන සම්බන්ධය. සරල රේඛාවන් නම් ඔයගොල්ලෝ දන්නවා අනුක්‍රමණය positive වුණොත් ධන වුණොත් සරල රේඛාව increasing ඒ කියන්නේ වැඩි වෙන එක. අනුක්‍රමණය ඍණ වුණොත් සරල රේඛාව අඩු වෙන එක. මේ slope එක කියන්නේ සරල රේඛාවේ generalization එකක් නේද? slope එකේ function එක වැඩි වෙන එකේ සම්බන්ධය අපි බලමු වැඩි වෙනවද අඩු වෙනවද කියන එකේ. f කියන එක differentiable වෙනවා open interval එකකදී. f dash බිඳුව කියන එක ඒ open interval එකේ දිගටම අවකලනීය සංගුණකයේ function එකේ ධනාගයක් ගන්නවා කියන්නේ ඒක increasing ඒ interval එකේ. ඍණාගයක් ගන්නවා නම් ඒක decreasing. එතකොට මේ අවකලන සංගුණකයේ දිහා බලලා අපිට කියන්න පුළුවන් function එක වැඩි වෙනවද අඩු වෙනවද කියලා. එතකොට graph එක අඳින්න නැතුව අපිට අවකලන සංකුණකයේ බලලා ලක්ෂයකදී function එක අඩු වෙනවද වැඩි වෙනවද කියලා කියනවා. දෙන ලද ලක්ෂයකදී function එක අඩු වෙනවද වැඩි වෙලා බලන්න ඕන නම් තියෙන්නේ ඒක අවකලනය කරලා ඒ ලක්ෂ ආදේශ කරලා බලන්න තියෙන්නේ අවකලනය ධනද ඍණද කියලා. ධන නම් ඒ function එක හරහා function එක වැඩි වෙනවා ඒ point එක හරහා. ඍණ නම් ඒ point එක හරහා යන function එක අඩු වෙනවා. ඊළඟට අපිට මේක එතකොට අර සරල රේඛාවේ slope එකේ තියෙන හැසිරීමම පෙන්눔 කරනවා මේ අවකලන සංකුණකිනුත් මෙතන. ඊළඟට අපිට interval එකකදී අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න ගියොත් ටිකක් වැඩිපුර කරන්න දෙනවා. හරි? interval එකකදී සරල රේඛාවක් මේ function එක අඩු වෙනවද වැඩි කරනවද බලන්න step කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ෆන්ක්ෂන් එක වැඩි වෙන ඉන්ටර්වලුයි අඩු වෙන ඉන්ටර්වලුයි අඳුර ගන්න. ස්ටෙප් කීපයක් තියෙනවා. අත් තමයි මුලින්ම f dash කියන එක හොයා ගන්න ඕන. ඊට පස්සේ f dash බිඳුවට සමාන කරලා විසඳන්න ඕන. ඒව number line එකේ mark කරන්න ඕන. ඊට පස්සේ test value එකක් ඒකේ mark කරාම හැදෙන interval හැම එකෙම test value එක ගානේ තෝරගෙන f dash evaluate කරලා බලන්න ඕන. ඒ පොයින්ට් එකේදී එතකොට ඒ ටෙස්ට් වැලියු එකේදී ඉවලුවේෂන් මේ ඩෙරිවේටිව් එක දන නම් ඒ ඉන්ටර්වල් එක පුරාම ඩෙරිවේටිව් එක දන. එතකොට f එක වැඩි වෙනවා ඒ ඉන්ටර්වල් එකේදී. ඒ තෝරගත්ත වැලියු එක අඩු නම් ඒ ඉන්ටර්වල් එක පුරාම f එක මේ ඍණව තියෙනවා. එතකොට ඒ ඉන්ටර්වල් එකේදී අඩු වෙනවා. එතකොට මෙතන අපි ඉන්ටර්වල් එකේ ඔක්කොම බලන්නේ එක ලක්ෂයකදී තමයි චෙක් කරන්නේ. ඒකට වෙන දෙයක් ඉන්ටර්වල් එකටත් වෙනවා කියලා තමයි මේ ස්ටෙප් වලින් කියන්නේ. ඒකට හේතුව මම උදාහරණයක් හරහම විස්තර කරන්න. මේ දීලා තියෙන function එක strictly increasing ද කොහෙද කියලා තමයි බලන්න තියෙන්නේ. මේක දීලා තියෙන function එක strictly increasing වෙන්නේ කොහෙද
කියල තමා බලන්න තියෙන්නේ සහ එක ඩික්‍රීසිං වෙන තැන් කොට මුලින්ම අපි කරන්න ඕනේ F dash එක හොයාගන්න එක මේක අවකලනය කළානේ එතකොට F dash හොයන්නේ මේක අවකලනය කරන්න ඕන මෙතෙන්දී අපිට sum rule එක දාලා පදෙන් පදේ වෙන වෙනම අවකලනය කරන්න පුළුවන් හරි මෙතන පළවෙනි පදේ කරාම 3 යටට එනවා 3 ඍණ 2 1 2 x වර්ගනේ මෙතන 2 යටට එනවා 2 පහළට ගිනවා එතකොට 2 12 වැඩි වුණාම 24යි 2 ඍණ 1 1යි x වල පළවෙනි බලය එතකොට අපි ලියන්න ඕනේ මෙතන 45 අපි කොන්ස්ටන්ට් එකෙන් එළියට අරන් x විතරක් අවකලනය කරාම x 1යිනේ හරි ඊට පස්සේ මේක බිඳුවට සමාන කරලා අපි විසඳන්න ඕන හරි මෙතෙන් තියෙන වර්ග සමීකරණයක් අපිට ෆැක්ටර් කරන්නලා විසඳන්න පුළුවන් ඒක ලේසියෙන්ම හැබැයි මුලින් ඔක්කොම 3න් බෙදලා ඉන්න පුළුවන් නේ මොකද මේ ඔක්කොම 3න් බෙදන ඒවා හින්දා ඊට පස්සේ එන එක ෆැක්ටර් කරාම ඉන්නේ x + 3යි x + 5යි එතකොට ඒවා වෙන වෙනම බිඳුවට සමාන කරාම උත්තරේ එන්නේ x - 3යි x - 5යි හරි ඊට පස්සේ මේවා අපි නම්බර් ලයින් එකේ මෙහෙම මාක් කරනවා ඍණ 5යි 3යි හරි මේ ඍණ 5යි 3යි මාක් කරා මෙතන ඉන්ටර්වල්ස් එනවා නේ පළවෙනි එක මේ ඍණ 5ට කලින් ටික ඒ කියන්නේ ඍණ අනන්තේ ඉඳලා ඍණ 5ට දෙවෙනි එක ඍණ 5ේ ඉඳලා ඍණ 3ට අනිත් එක ඍණ 3ේ ඉඳලා අනන්තයට මේ හැම ඉන්ටර්වල් එකෙම එක වැලියු එකක් අපි ඒක රිප්‍රසන්ටේටිව් හැටියට තෝරගන්නවා මේක ඇතුලේ තියෙන ඕනෙම එකක් තෝරගන්න පුළුවන් මේ ඍණ 6 තියෙන්නේ මේක ඇතුලේ මම ඍණ 6 තෝරගත්තා ඕනා ඍණ 7 5.5 වගේ එකක් උනත් ගන්න පුළුවන්. මෙතන මේ ඉන්ටර්වල් එක ඇතුලේ ඍණ 4 තියෙනවා මම එයාව තෝරගත්තා. මේ ඉන්ටර්වල් එක ඇතුලේ බිඳුව තියෙනවා එයාව තෝරගත්තා. මේගොල්ලෝ එතකොට මේ ඉන්ටර්වල් රිප්‍රසන්ට් කරන කට්ටිය. හරි? එතකොට මේක ප්ලග් කරලා බලනවා. මේක කරාම ඉන්නේ ඍණ 6 ඍණ 4 ඍණ 5 ඒක ප්ලග් කරලා මේක මේ ඩෙරිවේටිව් එකට අපි ප්ලග් කරලා F ඩෑෂ් එකට ප්ලග් කරලා එන උත්තරේ ලකුණ තමයි බලන්නේ. මේක මං F dash වලට ප්ලග් කරෝතින් ධන ලකුණක් එනවා මේක ඍණ මේක ධන එතකොට මේ මුළු ඉන්ටර්වල් එකම ඍණ වෙනවා මේක sorry මේක ධනනේ එතකොට මේ මුළු ඉන්ටර්වල් එකම ධන වෙනවා ඒකට හේතුව තමයි මේ ඩෙරිවේටිව් එක කන්ටිනියස් ෆන්ක්ෂන් එකක් මේකේ ඒ කන්ටිනියස් ෆන්ක්ෂන් එක බිඳුවට යනවා නම් ඒ කියන්නේ සාන්තතික ශ්‍රිතය එයාට එකපාරට පයින්න බෑ ලක්ෂ දෙකක් කරා නේ එතකොට මෙයා මෙතන ධනාගයක් දුන්නම ඩෙරිවේටිව් එක ධන ඉඳලා ඍණට යන්න නම් එයා බිඳුව හරහා යන්න ඕන. මොකද සංසිද්ධිකව කන්ටිනියස්ලි කැඩෙන්නේ නැතුව වෙනස් වෙන හින්දා ඍණ පැත්තට යන්න ධන පැත්ත ඉඳලා බිඳුවක් හරහා යන්න ඕන. එතකොට හැබැයි මේ ඉන්ටර්වල් එකේ එයා බිඳුව වෙන තැනක් තියෙන ඍණ 5 විතරයි. මේ හරිය එයා බිඳුව වෙන්නේ නැහැ නේ. එතකොට එයාට ක්‍රොස් කරලා ඍණ පැත්තට යන්න බෑ. ඒකෙන් හින්දා මේ ඍණ 5ට වෙනකම් එයා හිර වෙලා ඉන්නේ. හරි? මෙතෙන්දී එයා බිඳුවට එනවා නේ. මෙයා බිඳුව වෙන එකන්නේ දැන් මෙතන ඔක්කොම ධන ඉඳලා බිඳුවට ආවම එයාට ඕන නම් ආයි ධන පැත්තට යන්න පුළුවන් නැත්නම් ඍණ පැත්තට යන්න පුළුවන්. ඒක තමයි අපි මේ ඍණ 4 දාලා චෙක් කරේ. ඍණ 4 දැම්මම ඍණනේ ඉන්නේ. එතකොට මෙයා මෙතන ධන ඉඳලා මෙතන ඍණ පැත්තට යනවා. ඍණ පැත්තට ගියාට පස්සේ ආයි මේ ඍණ 3ට එනකන් එයා හිර වෙලා. මොකද එයාට මේ සාන්තතිකව යද්දි මේ බිඳුවක් හරහා නැතුව යන්න බෑ ධන පැත්තට. මෙහෙම ඇවිල්ලා ඍණ 3ේදී එයාට ආයි ඕන නම් උඩට යන්න පුළුවන් යටට යන්න පුළුවන් නැත්නම්. මෙතනදී මේ බිඳුවේ ලකුණ ධන හින්දා එයා උඩට යනවා. එතකොට මේ ඉන්ටර්වල් එකේම එයා ඍණ sorry ධන නේ මේ ඉන්ටර්වල් එකෙන් මෙයා ධන. එතකොට පළවෙනි ඉන්ටර්වල් එකේ මේ තියෙන මේක කන්ටිනියස් ෆන්ක්ෂන් එකක්. මේක තමයි කියන්නේ therefore derivative cannot change the sign when it's going through a point that makes it zero. එයාව බිඳුව කරන පොයින්ට් එකක් අරහා යන්නේ නැතුව යන්න බෑ. It's only become zero end points. මේ end points වලදී විතරනේ බිඳුව වෙන්නේ. එතකොට එයාට මේ ඉන්ටර්වල් එකක් මැදදී වෙනස් කරන්න බෑ ලකුණ නේ. ඒක තමයි කියලා තියෙන්නේ. මේක කන්ටිනියස් ෆන්ක්ෂන් එකක් නේ. එතකොට මේ ඉන්ටර්වල් එකම ඍණ හරි මේ ඉන්ටර්වල් එකේදී ඍණ sorry ධන මට මාරු වෙනවා එක මේ ඉන්ටර්වල් එකේ මෙයා ධන ධන ඒකෙන් හින්දා මේකේ ඇතුළතදී එයා ඉන්ක්‍රීස් වෙනවා එතකොට මේක ඉන්ක්‍රීස් වෙන ඉන්ටර්වල් එක මේක යා ඩික්‍රීස් වෙන දෙවැනි එක ඩික්‍රීස් වෙනවා ඒක ඍණනේ ඒක ඩික්‍රීස් වෙන ඉන්ටර්වල් එක හරි අන්තිම එකයි ධනනේ ඒකෙදී යා ඉන්ක්‍රීස් වෙනවා ඒක ඉන්ක්‍රීස් වෙන ඉන්ටර්වල් එක හරි මේකේ පෙන්නනවා ඒ ෆන්ක්ෂන් එකේ ඉන්ක්‍රීසිං ඩික්‍රීසිං ඉන්ටර්වල්ස් බලා ගන්න පුළුවන් මේ ඍණ 3ට වෙනකන් ඉන්ක්‍රීස් වෙනවා ඊට පස්සේ ඩික්‍රීස් වෙනවා
ඍණ 5ට එනකන් ධන ඍණ 5 ඉඳලා ඍණ 3ට එනකන් අඩු වෙනවා නේ ඊට පස්සේ ආයි දිගටම වැඩි වෙනවා හරි මේ ඒ ෆන්ක්ෂන් එක graph එක